මේ ගෙවිච්ච අවුරුදු තුන හමාරට මේ ආණ්ඩුව එක හොරෙක් ඇල්ලුවද? ආවේ හොරුවල්ලනවා කියලා. මෛත්‍රීපාල මහත්තයා කිව්වේ එයාපෝර්ට් එක වහනවා. යන්න දෙන්නේ නැහැ එකෙක්ට එළියට. බැසිල් රාජපක්ෂ පාන්දර තුන හමාරට නෝනත් එක්ක බෑග් එකක් අරගෙන කලිදමක් ගහලා ඇමරිකාවට පැන. හොරු ඇල්ලුවෙත් නැහැ. හොරුන්ට දඬුවම් දුන්නෙත් නැහැ. හොරකම් නතර කරෙත් නැහැ. ආපු ගමන් මහ බැංකුව කොල්ල කෑවා. කෝටි 1100. අද වෙනකන් මහ බැංකුව හොරා මහ හොරා. අර්ජුන මහේන්ද්‍රන් ඒකට උපදෙස් දීපු රනිල් වික්‍රමසිංහ ඒ කවුරුවත් නීති ඉදිරියට ගෙනවද? ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තියෙන මහ බණ්ඩාගාරේ හොරා කාපු මහ හොරා අර්ජුන මහේන්ද්‍රන් එක දවසක් පොලිසියට ගෙනිච්චත් කට උත්තරයක් ගත්තද? තමුන්හන්සලා මේ ගිරි කාස්ට් එක අහුවේ පිච්චි පිච්චි කුමරු කොටලා අර හේන්වල පැල් රැකලා අලියන මාරාන්තික බියේ පැල් රැකලා බොම අමාරුවෙන් හම්බ කරගන්න 54 ලංකා බැංකුවේ මහජන බැංකුවේ ගිහිල්ලා රුපියල් 500,000 දැම්මට පස්සේ ඒ ටික ඔක්කොම එකතු වෙලා එනවා මහ බැංකුවට. ඒව තමයි අර්ජුන මහේන්ද්‍රන් කොල්ල කෑවේ. බලන්නකො නීතියේ දෙවඟන ලස්සනට ඉන්නවා. නීතියේ ස්වාධීනත්වයේ ආධිපත්‍යයේ ධර්මි. හැබැයි අල්ලගෙන ඉන්නේ පුංචි තරාදියක්. ඒ තරාදියේ තට්ටු දෙක හරි පොඩි. ඒකට අර්ජුන මහේන්ද්‍රන් වගේ තඩියෙක් අහුවෙන්නේ නැහැ. ඒක එක පැත්තකට අර්ජුන මහේන්ද්‍රන් වගේ තඩියෙක් දැම්මොත් තරාදියේ බැලස් බෑ කඩාගෙන වැටෙනවා තට්ටු. එහෙනම් කවදාකවත් මේ පාලකයන්ගේ නීතියට තරාදියට ඒ වගේ මහහොරු අහුවෙන්නේ නැහැ. මගේ විශ්වාසය මැක්සිස්.